වෙලාවෙම ස්වාමීන් වහන්සේ තුළ ඉන්නකොට අපි ස්වාමීන් වහන්සේගේ ඉලක්කය හඳුනා ගැනීම වෙනවා. දඩයක්කාරයෙකුට ඉලක්කයක් නැත්නම් ඔහු කාලේ නාස්ති කිරීමක්. අපිට තියෙන ආත්මික ඉලක්කයක්. ඒ ආත්මික ඉලක්කය ස්වාමීන් වහන්සේත් සමග ගත කරමින් උන්වහන්සේ සමග යාඥාශීලීව ඉලක්කේ සොයා ගැනීම තමයි අපේ අරමුණ. ඉතින් මේක කරන්නේ අපි එක දිගටම ස්වාමීන් වහන්සේ කෙරෙහි යාඥාවක් පවත්නවා. ඒ එක දිගටම යාඥාව සහ දේව වචනය තුළින් අපි බලයෙන් පූර්ණ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ඔබත් මමත් බලයෙන් පූර්ණ වෙනකොට අපිට ස්වාමීන් වහන්සේ අභියස සිට ගන්නට පුළුවන් වෙනවා. අපි ඒකට කියනවා අපි හදවත සකස් කර ගැනීම. අපි ස්වාමීන් වහන්සේත් සමග ගත කරන්නටන් අපි හදවත සකස් කරගත වෙනවා. හදවත සකස් කර ගැනීමට මූලික කොටස් දෙකක් මත තමයි ඒක කරන්නේ. එක ස්තුති කිරීම සහ ප්‍රකාශ ප්‍රශංසා කිරීම. ඒ දෙක එකට යනවා. ස්තුති ප්‍රශංසාව තුළින් තමයි අපි හදවත සකස් කරගන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ තමග සම්බන්ධ වෙන්න තියෙන මූලික සුදුසුකම. ඉතින් දෙවියන් වහන්සේ කෙරෙහි අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ලොකු දුරගමනක් අවශ්‍ය නැහැ. අබ්බා පියාණනි කියලා මෙනෙහි කිරීමත් සමගම උන්වහන්සේ සමග අපිට මාර්ගය විවෘත වෙනවා. ඒ සමගම අපේ තුති ප්‍රශංසා කිරීම සහ ස්තුති කිරීම අපිට ආරම්භ කරන්න පුළුවන්. ගීතාවලියේ මම ඒක කියවන්නම්. ගීතාවලියේ 95:2 එකේ කියනවා, ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. අපිට යාඥාශීලීව ගත කරමින් අපි යන්නේ උන්වහන්සේ ඉදිරියටයි. දැන් මෙතන තමයි මූලික ආරම්භය. එතකොට ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙනකොට ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු. ඒ තමයි ගීතවලියේ නාම 95:2. එතකොට ස්තුති දෙමින් උන්වහන්සේ ඉදිරියට ආවට පස්සේ දැන් ඊළඟ ස්ටෙප් එක මොකක්ද? උන්වහන්සේ ඉදිරියේ නම් අපි උන්වහන්සේ දකින්න තෙක් තව ඉදිරියට ගමන් කළ යුතුයි. ගීතවලියේ 104:5 දක්වා කියනවා, ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩප වලට පැමිණවේ. පැමිණෙමින් උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව. මක් නිසාද? උන්වහන්සේ ස්වාමීන් වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදා කාලයටද. උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද වටින්නේය. අර ස්තුති කරමින් උන්වහන්සේ ඉදිරියට ආපු අපිට උන්වහන්සේගේ දොරටුව අභියස හිටගෙන උන්වහන්සේගේ දොරටුව විවර වෙනවා. දැන් උන්වහන්සේගේ මාලිගාවට අපි ඇතුල් වෙනවා. දැන් මාලිගාව තුලින් උන්වහන්සේ දකින්නට උන්වහන්සේ වැඩ සිටින මණ්ඩපයට යන්න පුළුවන්. කොහොමද මේකේ බලවත්භාවය? අපි සරලව පටන් ගන්නෙ. උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල් වූ කල උන්වහන්සේගේ මූණ දකින්නට උන්වහන්සේ අභියස අපිට හිට ගන්න පුළුවන්. දැන් මෙතන තමයි අපි ලෝකයේ තුලත් එහෙමයිනේ. ඔබ රජවාසලකට ගියොත් රජතුමාව දකින්න, රජතුමා ඉන්න තැනට යන්න ඕන. රජතුමාව දකින්න තු අපේ ප්‍රශ්නේ කියන්න බෑ. දෙවියන් වහන්සේව දකින්න උන්වහන්සේගේ මණ්ඩපයට ගිය කල ඔබටත් මටත් උන්වහන්සේගේ මුහුණ දකින්නට පුළුවන් වෙනවා. මේක දේවදරුකමේ තියෙන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්. මේක තුල උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමින් මක්නිසාද? උන්වහන්සේ තුළ යහපත් බව නිසා උන්වහන්සේගේ කරුණාව ඔබගේ සදා කාලයටම ඔබට උරුමයි. අපි විශ්වාස කරන්නේ අපි කවුද කියන එක. අපි ස්වාමින් වහන්සේගෙන්ම තමයි දැනගන්න ඕනේ. මොකද උන්වහන්සේ අපි මෙවුම් කරේඳ අපිට මොන මොන උරුමකම්ද දීලා තියෙන්නේ කියලා. අපි මෙච්චර කල් විශ්වාස කෙරුවද අපිට මේ ලෝකයේ තියෙන දේවල් ජය ගන්නට ඉතාමත් පහසු මාධ්‍යයක් තියෙනවා කියලා. අපි කල්පනා කරලා බලන්න. ඒක කියනවා මතෙව් 17 ඉදිරියේ තියෙන කන්ද ගැලවි ඉවත් වෙන්නටන් ඔබට අවශ්‍ය ඔබගේ ඇදහිල්ල කියලා කියනවා. අබෑටයක් තරම් ඇදහිල්ල තියෙනවනම් ඔබගේ ඒ දේ කරන්නට පුළුවන්. ඊළඟට කියනවා ඔබට කිසිවක් නොකළ නොහැකිය, ඔබට කළ හැකිමයි කියන එක කියවෙනවා. එතන ඉදිරියේ තියෙන කන්ද කියලා ඒක අඩයාලම් කරන්නේ ඔබගේ තියෙන, ඔබ හිර වෙලා තියෙන, ඔබ කූඤ්ඤ වෙලා තියෙන ප්‍රධාන ගැටලුව. ඒක සමහරවිට ඔබගේ පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබගේ දෙමව්පියගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබට ඉදිරියට යාගන්න බැරුව ඔබ හිර වෙලා තියෙන, ඔබගේ ආර්ථිකයේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාරයේ වෙන්න පුළුවන්. නමුත් ස්වාමිනාංශය කියනවා ඔය එකක්වත් මට ගැටලුවක් නෑ. ඔබට බලය සහ ආධිපත්‍ය දීලා තියෙනවා. ඒ කන්ද කියන්නේ අපි මේ කතා කරන පස්කන්ද නෙමෙයි. ඒ ආධිපත්‍ය, ඒ බාධකය අපිට එතන අඩයාලම් කරන ශුද්ධාත්මන් වහන්සේ කර්ණ කොටගෙන ඒක සම්පූර්ණ ඉවත් කිරීමේ බලය ඔබටත් මටත් දීලා තියෙනවා. ඒක එතරම් බලයක් ස්වාමිනාසේ දීලා තියෙන ශුද්ධාත්මන් වහන්සේ තුල. අපි මේ සම්බන්ධතාවය ගන්න ශුද්ධාත්මන් වහන්සේ තුලින්. වෙන ක්‍රමයක් නැහැ. මට
තව එකක් කියන්න පුළුවන්. අර එදා කානන්නුවර සර්ණමංගලයේදී උන්වහන්සේ අපි දන්නවා වතුර මදි වුණා, සෝරි වයින් මදි වුණා. වයින් මදි වුණාම උන්වහන්සේ කිව්වා ඒ බල්බ් භාජන ටික වතුර වලින් පුරවන්න කියලා. එතන ඒ හැම උන්වහන්සේගේ පැරබෝලා එකකම අඩයාලම් කියමක් තියෙනවා. එතන ඒ වතුර ලෙස අඩයාලම් ශුද්ධාත්මයන් වහන්සේ එතන කියනවා පිරි ඉතිරි යන ලෙස භාජන පුරවන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ වචනය තුළ සෑම කොටසකම ඉතාමත් බලවත් වෙන කොටසක් තියෙනවා. ඒ හැම වචනයක්ම තදින් අල්ල ගන්න. ඉතින් අපිට අවශ්‍ය වෙනවා ඊළඟට ස්වාමීන් වහන්සේගේ මුහුණ දැකලා අපිට අපේ ප්‍රශ්නේ බාර දෙන්න නම් ශුද්ධාත්මන් වහන්සේ අප තුළ උපරිම රඳව ගන්නට අපි දන්නවා අපේ ගැටලුවක් තියෙනවා. අපි පාපිෂ්ඨයි. අපේ පාපය ශුද්ධ පවිත්‍ර කරගන්නේ නැතුව ශුද්ධාත්මන් වහන්සේ ඔබගේ මාලිගාවට වැඩම කරගන්නට බෑ. එහෙමනම් අපගේ පාපය දෙවියන් වහන්සේට ප්‍රකාශ කළ යුතුයි. ඔබ ඔබගේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට පෙර ඔබ ඔබගේ පාපය ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන්නට. ස්වාමීන් වහන්සේගේ පාපය ප්‍රකාශ කරන කල අපි දෙවියන් වහන්සේට ප්‍රතිචාර දක්වන අතර අපගේ පාපයන් ප්‍රකාශ කිරීමෙන් එවිට අපිට සමාව සහ පවිත්‍රත්වය ලැබෙනු ලැබේ. ප්‍රධානම සුදුසුකම ශුද්ධාත්මන් වහන්සේ හදවතේ රඳව ගන්නට. අපිට අවශ්‍යයි අපේ අභ්‍යන්තර පවිත්‍රත්වය සහ සමාව උන්වහන්සේගෙන් ගැනීම. උදාහරණයක් විදිහට ගෙදරක තියෙනවා නම් බින් එකක්, ඒ බින් එක අස් කරන්න නැතුව දින ගාණක් ගිහිල්ලා තියෙනවා නම් ඒකේ දුර්ගන්ධය සහ කුණු නිසා අපිට පුළුවන් කමක් නැහැ අපිට පිටස්තර පුද්ගලයෙක් ඒ නිවසට ගන්නට. ඉතින් ඒ බින් එක පවිත්‍ර කිරීම ගෙදර ඉන්න නිවැසියන්ගේ යුතුකමක්. ඒක අල්ලපු මනුස්සගේ කාර්යයක් නෙමෙයි. ඉතින් ඒ වගේ තමයි මගේ හදවතේ තියෙන පාපය නිසා මගේ කුණු ටික ඉවත් කිරීම මම විසින්ම කළ යුතුයි. ඒක මට කාටවත් බාර දීලා මම දෙවියන් වහන්සේව දකින්නට බෑ. ඒ තුල අවංක විය යුතුයි. ලෝකේ ඉන්න මිනිස්යාට මේ ක්‍රියාදාමය, මේ ප්‍රායෝගික ක්‍රියාදාමය හරි අපහසුයි. මොකද ශුද්ධාත්මන් වහන්සේ තුල ඔහුට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ එක අභ්‍යන්තර ප්‍රතිරෝධය. තමුන් විසින්ම තමුන් වෙනත් ආත්මයන් සමග ගනුදෙනු කිරීම නිසා ශුද්ධ ආත්මයට යාමට තියෙන බිය සහ ඒක තුල තියෙන අකමැත්ත ලෝකයේ තුල ඉන්න මිනිසුන්ගේ තියෙනවා. ඉතින් මේ පාඩම් වලින් අවබෝධ කරගෙන අපේ ඉලක්කය යන්නේ ඒ සියල්ලම කඩා බිඳගෙන ඔබව දෙවියන් වහන්සේගාට ලං කරලා ඔබව බබලමින් ඔබගේ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුළ පූර්ණ කරමින් ඔබව ජේසුස් කළ දේ කරන්නට නිර්මාණශීලී මිනිස්සෙක් ප්‍රායෝගික මිනිස්සෙක් බවට පත් කිරීමයි ලොකු අරමුණක්. ලොකු දෙයක් මේ පල්ලිය තුළින් බිහි කරන්නට යන්නේ ලෝකයට වටින ලෝකේ වෙනස් කළ හැකි ආත්මිකව බලවත් මිනිසුන් පිරිසක්. මේ අරමුණ තමයි අපි හැමෝම එක අරමුණක ඉන්නේ. ඉතින් ගීතාවලියේ 139 23 24 එක කියනවා දෙවියන් වහන්ස මා විමසා බලා මාගේ සිත දැනගත මැනව මා පරීක්ෂා කොට මාගේ සිතවිලි දැනගත මැනව යම් නපුරු මාර්ගයක් මා තුළ ඇද්දයි බලා සදාකල මාර්ගයේ මා ගිය මැනව. අර මණ්ඩපේට ඇතුළු වෙච්ච ඔබත් මමත් දැන් උන්වහන්සේගේ මූණ අභියස ප්‍රකාශ කරනවා. අපි අපගේ සමාව අරගෙන අපේ පාප ප්‍රකාශ කරලා දැන් ස්වාමින් වහන්සේට අපේ හදවත බාර දෙනවා. ස්වාමින් වහන්සේට මෙහෙවන්නට මෙච්චර කල් කරේ මම මගේ හදවත මගේ ඩ්‍රයිවින් එකෙන් කරපු ගෙනිච්ච එක මම තමයි ඒක පැදෙවේ. මම අද බාර දෙනවා මගේ හදවත ස්වාමින් වහන්සේගේ කැමැත්ත මත ඉදිරියට ගෙනියන්නට. අපිට තියෙනවා අපේ හදවතේ අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න. ඔබට පුළුවන් ද ඔබගේ සෑම ඉලක්කයකටම ඔබ තනියම යන්නට? තනියම යන්න පුළුවන් සීමාව සීමා සහිතයි. අපිට ගොඩක් දේවල් කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ කාර්යය කරන්නට අපිට දෙවියන් වහන්සේගේ ආත්මය 100%ක් අවශ්‍යයි. අපිට පුළුවන් කමක් නෑ යම්කිසි කෙනෙකුට රෝගයකින් පෙළෙනකොට ඒක සුව කරන්න මනුෂ්‍ය ආත්මයකට බෑ. ඒක කළ හැක්කේ දෙවියන් වහන්සේ කරන කොට නිවසගේ ආත්මය තුලින් පමණයි. ඉතින් අපි අපේ හදවතේ තියෙන දුර්වලතාවය, අපේ ආත්මයේ තියෙන දුර්වලතාවය උන්වහන්සේට බාර දෙනවා. උන්වහන්සේ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. උන්වහන්සේට ප්‍රකාශ කරනවා මාව විමසා බලන්න. මොකද මට
නොකිය මට කියාගන්නට බැරි. මගේ හදවතේ මම නොදන්න මට ආබාධ තියෙන්න පුළුවන්. මට ඔබන්සෙත් සමඟ ගනුදෙනු කරන්නට තියෙන දුපුරු පරීක්ෂාව මගේ විතින් ඉවත් කරන්නට ස්වාමිනී මාව පරීක්ෂා කරන්නට කියනවා. උන්වහන්සේ දිව්‍ය මේ වෛද්‍යවරයා. අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම ඩොක්ටර් ලෙඩේ හංගන්න ගියොත් අපි අසාර්ථක වෙනවා. අපි දිව්‍යමය වෛද්‍යවරයා ගාවට ගියාම අපි දිව්‍යමය සම්බන්ධතාවයක් නිසා උන්වහන්සේට බාර දෙනවා, සම්පූර්ණයෙන්ම සැක නැතුව කොන්දේසි විරහිතව බාර දෙනවා පරීක්ෂාවක් කරලා මාව නිවැරදි කරන්නට කියලා. ඒ අවංක මනස්ථාපය තමයි අපේ ජයග්‍රහණයේ රහස. එතනදී මගේ සිත දැනගත මැනව, මොකද මගේ සිත මට පාලනය කරගන්න බෑ. අපි දන්නවා සිතට තැනක් නෑ, සිත ඕන තැනක විශ්වය යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට පමණයි මේ සිත දැනගෙන එක තැනකට අරගෙන අපේ ශරීරයත් සමඟ එක තැනකට තියන්නට පුළුවන් කියලා. ඒ අපේ ආත්මික මැවුම් කාර්යය හින්දා. මා පරීක්ෂා කොට මාගේ සිතවිලි දැනගත මැනව යම් නපුරු මාර්ගයක් මා තුළ ඇද්දේයි බලා. මම දන්නේ හෙට මම වැටෙන්න යන වල මොකද්ද කියලා. මම යන්නේ කොයි ට්‍රැක් එකේද කියලා මන් දන්නේ නැහැ. ඒකින්ද ස්වාමීන් වහන්සේට පුළුවන් සදාකාල මාර්ගයට මාව නැවත ගෙනල්ලා මට අවශ්‍ය දේට, මට යන්නට බැරි දේට උන්වහන්සේගේ හස්තය තුලින් මාවත් නැවත රීට්‍රැක් කරන්න, නැවතත් මාර්ගයට මාව ගෙනියන්න කියලා ඒ ගීතවලියෙන් කියනවා. ඒ වගේම 1 යොහාන් 1:8 සිට 9 දක්වා කිව්වොතින් ඒකේ කියවෙනවා, අපිට පාපේ නැතයි කියමු නම් අපි අපිවම රවට්ට ගනිමු. මිනිස්සයා උපදීන්නේ පාපයෙන්මයි, ඒක අපි දන්නවා. ඒක කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කළොත් පාපේ නැහැ කියලා තමුන් තවම රවට්ටා ගැනීමක්. එම නිසා අප තුල සැබෑවද අප තුල නැත, ඒක තමයි යථාර්ථය. අපේ පාපවල් අපි කියලා දෙනවා නම්, අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් කමා කරන්නට අපි කියා දෙමු කියන්නේ අපි ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරමුයි කියන එක. We are explain and declaring to the God. දෙවියන් වහන්සේට ප්‍රකාශකවටපත් කරනවා අපේ තුල තියෙන පාප. එතකොට ඒ සියලු පාප කමා කරන්නටත්, සියලු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සැදී පැහැදී ඉන්නවා අප උදෙසා. ඉතින් අපි මේ කියන කාරණාවලින් ඊළඟ අරමුණ තමයි මේ කියන කාරණා තුල අපි බලසම්පන්න වෙනකොට, ආත්මිකව අපි ලබනකොට, අපේ ආලේපය තුල අපිට ස්වාමීන් වහන්සේව පැලඳ ගන්නට පුළුවන් වෙනවා. අපේ ආත්මය ස්වාමීන් වහන්සේත් එක්ක සමාන වෙනකොට අපි උන්වහන්සේව පැලඳ ගැනීමක් සිදු වෙනවා. ඒක අභ්‍යන්තරයේ ආත්මය වෙනස් වෙනකොට පිටස්තර අපේ ශරීරයෙන් පාව වෙනස්කම් දකින්නට ගන්නවා. මොකද උන්වහන්සේගේ ප්‍රේමය තමයි අප තුල සන්දර්භණය වෙලා තියෙන්නේ, අභ්‍යන්තර තුල තැම්පත් වෙලා තියෙන්නේ. ඒකේ කියනවා අපි උන්වහන්සේගේ පැලඳ ගැනීම තුල අපගේ හදවත, මනස, ශරීරයේ ක්‍රියාව සෑම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට අපි අන්ධකාරයේ හිටපු අපි ආලෝකයේ තුලට පැමිණෙන්නට අපේ හදවත තුල කැමැත්තක් සහ ක්‍රියාත්මක කිරීමක් පටන් ගන්නවා. මම හිතනවා ඔබ මාත් සමග ඉන්නවා කියලා. රෝම 13:12-14 කොටස් කියනවා. 13 වෙනි පරිච්ඡේදය 12-13 verses. එවිට අන්ධකාරයේ ක්‍රියා අහක දමා ආලෝකයේ ආයුධ අපිට පැලඳ ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒවා එක්ස්ප්ලේන් කරනවා යම්කිසි ලෝකයේ තුල තියෙන කාරණා කීපයක්. ක්‍රීඩා ഘോഷාව සහ බීමත්කම. අපි දන්නවා බීමත්කම, සල්ලාලකම, අනාචාරකම, බීමත්කම නිසා වෙච්ච ලෝකයේ දේවල්, මිනිසුන්ගේ සමාජයේ විනාගත් දේවල්. ඒ වගේම ක්‍රීඩා ഘോഷාවල් කියන්නේ යම්කිසි කාණ්ඩ දෙකක් අතර දෙවියන් වහන්සේගේ තොරව ක්‍රියා කරනකොට අන්ධකාරයේ බලයට ඒ කණ්ඩායම් දෙකක් අතර තියෙන අභ්‍යන්තර ඝට්ටනය. උදාහරණයක් විදියට ලෝකයේ තුල තිබුණා මිනිසුන්ව වෙළඳා, පරණ උදාහරණයක් කියන්නේ ලෝකයේ තුල තිබුණා මිනිසුන්ව අල්ලගෙන තවත් ජාවා ආරම්භ කරන කොටසක් කාලයක් කළු ජාතිකයන්ව අල්ලගෙන ලෝකයේ විවිධ තැන්වලට විකුණනවා. මේක ලොකු තරගයක් අප්‍රිකාවල තැන් තැන්වල ලෝකේ. එතකොට මේ කණ්ඩායම් අතර මිනිස්යාට දිය යුතු මිනිස්යාගේ තැන තිබුණද නැහැ. ඔවුන් අතර ලොකු තරගයක් තිබුණා. ඊළඟට ටීම් ටු ටීම් ලොකු ඇටැක් එකක් තිබුණා. එතන තිබුණේ නැහැ දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. එතන තිබුණේ සත්ත්වක මස් පිණිස විසිනා වගේ ඒතන ක්‍රියාවලියක්. මේ එක උදාහරණයක්. මොකද මේ ක්‍රීඩා ഘോഷාව කියන එක එකපාර තේරෙන්නේ නැහැ. ක්‍රීඩා ഘോഷා කියන්නේ ක්‍රීඩාවක් කරන ක්‍රීඩාවක් කරනවා කියන නැහැ. දෙවියන් වහන්සේගේ කාර්යයක් නොමැතිව කරන කණ්ඩායම් අතර වෙන සටනකදී වෙන උන්වහන්සේගේ ක්‍රියාවක් නෙවෙයි, යක්ෂයාගේ ආධිපත්‍යය නිසා හටගන්න ක්‍රියාවල්. උදාහරණයක් විදියට මැර කල්ලි, මිනිමරුම් කල්ලි, කුඩු කල්ලි අතර ඔවුන් අතර මරා ගැනීම. මේක හරි බහන මුළු ලෝකෙම තියෙනවා මාෆියා කල්ලි. මේවා තුල එක්ස්ප්ලනේෂන් මේවල කොටස් වෙලා ඉන්න පුළුවන්. සමහර මිනිස්සු සමහර මේවල අතකොළු වෙලා ඉන්න පුළුවන්.
එතවට මේ වලින් මිදෙන්නට ස්වාමීන් වහන්සගේ බලය අත්දකින්නට වෙනවා. ඊළඟට මුළු නිතර දෙවේලි මනුෂ්‍යයන් විසින් හදවත පුරවාගෙන ඊර්ෂ්‍යාව, වෛරය, දබරය ඒවල ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒවා ක්‍රමාක්‍රමයෙන් මේක එක දවසකින් කරන්න බෑ. ජීවිත කාලයේ ග්‍රැජුවලි ක්‍රමාක්‍රමයෙන් ඉහළට යන්න පුළුවන් දෙයක්. මේවා අන්ධකාරයේ හැසිරෙන්නේ නැතුව අපි කියනවා අන්ධකාරය සහ ආලෝකය. ආලෝකයට කියනවා අපි දවල් කාලය තුල. එහෙමනම් මේ වචනයක් තියෙනවා දවාලේ මේ නොබින ලෙස. ඒ කියන්නේ ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙමින් අප තුල තියෙන තෘෂ්ණාව ඉවත් කරලා සම්පූර්ණයෙන්ම ඒවා හදවත ආලෝකමත් කරලා මාංශයට ඉඩ නොදී ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්න කියනවා. අර මුලදී අහපු ප්‍රශ්නය, ඒ කියන්නේ අපි කුරුසේ සිටින ජේසුව එදා අපි උන්වහන්සේව කුරුසේ පත් කරානේ. අද අපි මාංශය, අන්ධකාරයේ මාංශය අපිට සිද්ධ වෙනවා කුරුස පත් කරන්නට. අපිට ප්‍රායෝගිකව යන වලින් කරන්න බැරි වුණාට අපිට සිද්ධ වෙනවා මාංශයේ කැමැත්ත අපිට කුරුසපත් කරන්නට. මේක කරන්න පුළුවන් දෙවෙනවාසගේ ආත්මය ආකල මාංශයේ කුරුසපත් කරන්නට පුළුවන්. ඒ වගේම එපිස 4:22 සිට 24 දක්වා ඔබ සැමගේ ජීවිතේ පළමු හැසිරීම ලෙස රැවටිල්ල තෘෂ්ණාවල අනුව දූෂ්‍යවන්නා වූ පරණ මනුෂ්‍යාව පහ කර දාන්න කියනවා. අපි එන්නේ ජන්ම පාපයෙන්. ඒ ජන්ම පාපයෙන් නිදොස් වෙන්නට නම් අපගේ පරණ පාපයත් සමග ගෙනාපු ඒ කර්සස්, ඒ වගේම ඒ සාප, ඒ පාප සියල්ලම අපිට අතහැර දාන්න වෙනවා. සියලු දේවල් රැවටිල්ල තෘෂ්ණාව අනුව අප ගියව මාර්ග ඉවත් කරලා පරණ මනුෂ්‍යව කුරුසපත් කරලා අලුත් ආත්මයක් නව මිනිසා සංකල්පයෙන් ජීවිතේ මුහුණ දෙන්නට වෙනවා. ඔබ සැම, ඔබ සැමගේ චිත්තාත්මෙන් ශුද්ධාත්මන් වහන්සේ තුළ ලැබපු අලුත් පණ, අලුත් ප්‍රාණයෙන් අපි ජීවිතයට මුහුණ දෙන්නට යනවා. අපි පරණ ඇදහිල්ලෙන් නෑ ඉන්නේ. අපි පරණ ඇදහිල්ලට වඩා ඉහළටම ගිය ශුද්ධාත්මයන් කරණ කොටගෙන ජීවිතයක්. අපි සියලුම ප්‍රශ්න උන්වහන්සේට බාර දෙනවා. ප්‍රශ්නේ නෙමෙයි අපේ මුල් තැන තියෙන්නේ, ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රශ්නේ අපි යටට දාලා තියෙන්නේ. එතකොට අපි ප්‍රශ්නෙන් ජීවිත දුක් වෙන්නේ, අඬන්නේ නැහැ, විලා නැහැ. අපි ප්‍රශ්නේ යටපත් කරලා තියෙන්නේ ශුද්ධාත්මන් වහන්සේගේ ආලෝකයෙන් තමයි අපි ඉහළ මුදුන් තැන දීලා තියෙන්නේ. ඒක තුල සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මිනිසයව පැලඳගෙන බලවත් මිනිසෙක් බවට පත් වෙනවා. අපි උන්වහන්සේගේ මණ්ඩපයේ යොදාගන්නේ මේ කාරණාව ඉටු කර ගැනීමටයි. උන්වහන්සේගේ මණ්ඩපයේ උන්වහන්සේගේ මූණ දකින්නට අපිට ඕනම වෙලාවක තමුන්ට කැමති පරිදි උන්වහන්සේත් එක්ක ගත කරන්නට පුළුවන්. මේක නිතර නිතර කිරීමෙන් මිනිසයා බලවත් වෙනවා. මිනිසාගේ පාපයේ වරක් දෙවරක් නොවේ, ඔහුට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් උන්වහන්සේගේ සමාව අපිට උරුමයි. ඒකෙන්ද මිනිසයා කියන්නේ පාපිෂ්ඨයි. නමුත් දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේ කරණ කොටගෙන අපගේ පාපේ ශාපේ සම්පූර්ණයෙන්ම නිදහස් කරලා නිදොස් කර සමානයි. ඉතින් අපිට ආත්මිකව ඉහළ තලයක ඉන්නට ස්වාමින් වහන්සේගේ මණ්ඩපය අපි ඉවහල් කරගෙන අපි ඊළඟ පියවරට යමු ක්‍රමානුකූලව. ස්වාමිනි, ඔබ වහන්සේ දුන්නු මේ ආත්මික ආලේපේ කරණ කොටගෙන මේ දුන්නු ශක්තිය නිසා ස්තුති කරනවා. Thank you for your power of dunami. ස්වාමිනි, මේ සියලු දෙනාම ඒ ආත්මෙන්, ඒ ආලෝකයෙන්, ආත්මෙන් සම්පූර්ණ කරන නිසා ස්තුති කරනවා ස්වාමිනි. ඒ වගේම ස්වාමිනි, ඉදිරි කාලය තුළ ගේන තියෙන වචනය ඔබ වහන්සේට බාර කරන මේ සියලු දේවල් ජේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ අව්‍යායුද පැලඳ ගැනීම ගැන කතා කරන්න මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. කී දෙනෙක් මේ ස්ථානයේ ගිය සතිය තුළ පුරබැදීමකට, අරගලයකට, මානසික වේදනාවකට පත් වෙලා නැතුව සිටියද? කවුරු හරි ඉන්න කෙනෙක් බාන්න දැත් උසවන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වුණ නැහැ, කිසිම පුරබැදීමක් ඇති වුණ නැහැ, කිසිම මානසික වේදනාවක්, අමනාපයක්, කිසි දෙයක් නැතුව සතිය ගියා. කවුද ඉන්නේ? කිසිම කෙනෙක් නැහැ. එහෙනම් උන්වහන්සේ සත්‍යයි, උන්වහන්සේ ධර්මිෂ්ඨයි, සත්‍යයේ සැබෑව කියන දෙවියන් වහන්සේ අපිට ඉන්නේ. අපේ පියාණන් වහන්සේ යහපත් නිසා උන්වහන්සේ දන්නවා කුමක්ද පොළව තුල අපිට තිබෙන පුරබැදීම කියලා. අපිට තිබෙන සටන කුමක්ද කියලා අපේ දෙවියන් වහන්සේ දන්නවා. එම නිසා උන්වහන්සේ එසේ සටනක්, පුරබැදීමක්, යුද්ධයක් තිබෙන නිසා උන්වහන්සේගේ යුදායුද අපට දී තිබෙනවා. මිනිස්සෙගේ තනපු ආයුධ නොවේ, දෙවියන් වහන්සේගේ යුදායුධ. අමතක කරන්න එපා. ආම රෆ් ගොඩ්, දෙවියන් වහන්සේට අයිති දෙවියන් වහන්සේගේ යුදායුධ උන්වහන්සේ අපට දී තිබෙනවා. ඇයි අපට දී තිබෙන්නේ? අපි අර ගීතිකාවේ කිව්වා උන්වහන්සේ මරණය පරාජය කළා. අවසාන ඒ පරාජය කළ යුතු අවසානම
දේ තමා මරණය වුණේ. මරණය නුබේ බලය කොහෙද, කටුව කොහෙද කියලා පාවුලතුමා අසනවා. මරණය පරාජය කළා ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේ ජය ගත්තා. අපි උන්වහන්සේගේ දරුවෝ ලෙස ජය තමා අපට දී තිබෙන්නේ. පාවුලතුමා කියන අපට දිවීමක් තිබෙනවා පොළවේ. අපිට දිවීමක් තිබෙනවා. දුවන ස්ථානයේ සියල්ලෝම දුවනවා. නමුත් කාටද, ඔලිම්පික්ස් වල කාටද, එක්කෙනාටයි හම්බෙන්නේ ඒ දිනුම, ඒ රිවෝඩ් එක. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවලා තිබෙන්නේ අපි එක සමානයි. උන්වහන්සේ එක වගේ අපට ආදරේ. අප සියලු දෙනාම ජය ගන්න පිණිස තමයි අපව කැඳවලා තියෙන්නේ. සියලු දෙනා හැම කෙනෙක්ම මේ පොරබැදීම, මේ යුද්ධය, මේ අපට සිදුවන දේ තුළ අප ජය ගන්නවා එදිනෙදා ජීවිතය තුළ. එම නිසා උන්වහන්සේ අපිට යුද්ධායුධ දී තිබෙනවා. ඉතින් අර ක්‍රිස්තුස් වහන්සේගේ, ඒ ක්‍රිස්තුස් වහන්සේ අපට දුන්නා වූ ජය, ඒ අත්පත් කර ගැනීම පිණිස මේ අවියායුධ පළඳ ගත්තද කියලා ඔබ මතක් කරන්න. ගිය සතියේ ගිහිල්ලා බලන්න, යම්කිසි ආකාරයක නේද අපි මිනිස්සුෙක් ඔබට හිතරි දෙන වචනයක් කිව්වා. ඔබ පැලඳගෙන සිටියේ නැත්නම් ධර්මිෂ්ඨකමේ නැමැති ඒ ලය වැස්ම මොකද වෙන්නේ? ඒ ඊතලයේ කෙලින්ම ඇවිල්ලා ඔබගේ හදවත තුවාල වෙලා රිදෙනවා. ඊට පස්සේ පැසවනවා. ඊට පස්සේ සැරව ගලනවා. ඔබ ඉක්මනට ඒ අමනාප කමතුළු උන්වහන්සේ වෙතට නැවත ඇරිලා, ඔබගේ යුද්ධායුධ පැලඳ ගන්න බැරි වුණා නම් ඔබ නැවත වාරයක් ඇරිලා අරක පැලඳගෙන උන්වහන්සේගෙන් සමාව අරගෙන උන්වහන්සේ තුල ඔබ එකඟත්වයට එන්න ඕනේ. හොඳට මතක් කරලා බලන්න, ඔබගේ ඒ ඝනකම් ධර්මිෂ්ඨකමේ ලය වැස්ම ඔබට තිබුණා නම් ඔබට හදවත රිදෙන්නේ නැහැ. මග්නිසාද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ ලය වැස්මෙන් ඔබ වසලා තිබෙනවා. එතකොට අපි යන් එපිස 6:10 සිට 18ට අපිට තියෙන චූටි වෙලාවක්, මිනිත්තු 10ක් පමණ. ඒක නිසා ඔබ පෙරලා ගන්න. නමුත් අපිට ගොඩාක් වෙලා නැහැ මේ වචනේ සමග ඉන්න. මම කියවන්නම් එපිස 6:10 සිට 18. ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවන්ත කමෙහිද බලවත් වෙයලා. කී දෙනෙක් විශ්වාස කරනවද ජේසුස් වහන්සේට බලය තියෙනවා? අපිට ඉගැන්වන්නේ කලින් සතිවල උන්වහන්සේ කියන ස්වර්ගයේද පොළවේද සියලු බලය කාළඟද තියෙන්නේ? ජේසුස් වහන්සේ ළඟ උන්වහන්සේට ස්වර්ගයේද පොළවේද සියලු බලය පියරන් වහන්සේ දී තිබෙනවා. එතකොට උන්වහන්සේ ළඟ බලය තිබෙනවා. උන්වහන්සේගේ දරුවෝ ලෙස උන්වහන්සේගේ ආධිපත්‍ය සහ බලය අපට දී තිබෙනවා. උන්වහන්සේගේ බලවන්තකම තුළ ශක්තිමත් වෙයලා කියනවා. අපව අපි නිකම්ම නිකං කියතු නොවනවේ නේ. අපි අර පවුලතුමා කියනවාගේ ලෝකේ අනුකම්පාව ලබන්ට උන අනේ පවු කියන්ට වටින කිතු නොවේ. අපි බලවත් සෙනගක්. අපි ජය ගන්න සෙනගක්. අපි පරාජිත සෙනගක් නොවේ. ඒ අපේ හැකියාවෙන් නොවේ. ජේසුස් වහන්සේ අප උදෙසා කළ ක්‍රියාව, පූජාව, උන්වහන්සේ ජය ගත්ත නිසා ඒ ජය අපිට ආйти. බොහෝ වෙලාවට අපිට මේව අමතක වෙනවා. මේක ඉගැන්වීමක් පමණක් බවට පත් වෙනවා මෙතනින් එළියට ගියාපුවාම. නමුත් උන්වහන්සේට ඕන මේක අපගේ ජීවිතයට අදාළ කරගෙන එදිනෙදා අපි ජය ගන්නෝ වෙන්න ඕනේ. එදිනෙදා. ඊට පස්සේ ඊළඟ පදේ කියනවා, යක්ෂයාගේ උපාය වලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැලඳ ගනිල්ලා. දෙවියන් වහන්සේගෙන් යුද්ධායුධ අප පැලඳ ගත යුතුව තිබෙනවා. මේක එක වරක සිදුවන ක්‍රියාවක් නොවේ. එදිනෙදා මම ඔබට කිව්වා අපිට කිතුණු ගමනක් තිබෙන්නේ. අපට දිවීමක් තිබෙනවා. අපට පොරබැදීමක් තිබෙනවා. අපට නොකඩවා තිබෙන සටනක් තිබෙනවා. නොකඩවා මේක ඔබ හුස්ම ගන්නකම්, පොළවේ සිටිනකම් ඔබට මේ පොරබැදීමට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඔබ ජය ගන්නෝ වෙන්නට ඕනේ. ඊළඟට කියනවා, මග්නිසාද අපගේ පුරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ ලෝකේ අන්ධකාර ලෝක මුලා දෑනින්ට ස්වර්ගික ස්ථානවල සිටින දුෂ්ටකාමී ආත්ම සේනාවලටත් විරුද්ධය.
අපගේ පුරබැදීම තිබෙන්නේ අන්ධකාර රාජ්‍ය සමගයි. මේක මේ ඉගැන්වීම උගන්නපු ඒ කාලේ බ්‍රවුන් කියන ඒ පාස්ටර් කියන අපිට මේවා එකක්වත් ඇස්වලට පේන්නේ නැහැ. මේවා ඔක්කොම ආත්මික දේවල්, ආත්මික කාරණා. ඔබේ ඇස්වලට පේන්නේ නැහැ. ඔබ ඔබගේ හදවත අමනාප වෙදී ඔබගේ හදවත අස්ස ඔබට පේනවද? හිත අමනාපුණා, රිදුණා, කැඩුණා කියලා නැහැ. සතුරගේ ගිනිහෙල්ල කොයි පැත්තෙන් එයිද දන්නේ නැහැ. ඔබ දන්නේ නැමක් නිසාද මේක අපිට තියෙන්නේ? අපේ පොරබැදීම අපිට ආත්මික යුද්ධයක් තියෙන්නේ. මක් නිසාද? අන්ධකාර රාජ්‍ය සහ ආලෝකයේ රාජ්‍ය අතර රාජ්‍යවන් දෙකක් තිබෙනවා මේ පොළවේ. ආලෝකයේ රාජ්‍ය, අන්ධකාරයේ රාජ්‍ය. ආලෝකයේ රාජ්‍ය රජුන්ගේ රාජ්‍ය, අපේ දෙවියන් වහන්සේ සිටිනා. නමුත් අන්ධකාර රාජ්‍ය යක්ෂයාගේ රාජ්‍යයි. ඔහු නොකඩවාම උත්සාහ කරනවා ඒ රාජ්‍ය තුළ ඔබට, ඔබ පෙළන්ට, ඔබ ඔබ මරන්ට, ඒ සොරකම් කරන්ට, ඔබ විනාශ කරන්ට, ඔබ පරාජයට පත් කරන්ට. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ අපට සියලු යුද්ධ ආයුධ අපව අතහැරලා නැහැ. නිකන් ඔබ සිතලා බලන්න, යුද්ධයක් යන ස්ථානයකට කිසිම වස්ත්‍රයක් නැතුව, කිසිම ඇඳුම් කට්ටලයක් නැතුව මිනිසියෙක්ව නිකම්ම නිකන් අතාරිනවා. කුමක් සිදු වෙයිද? කඩුවෙන් ගෙනල්ලා එක සැරේට මරලා දායිනේ. නමුත් අපේ දෙවියන් වහන්සේ අපිට ආදරේ, ජේසුස් වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේ අපිට දුන්නා ඒ සියලු සතුරගේට විරුද්ධව සිටගන්න අවශ්‍ය සියලු යුද්ධ ආයුධ, සියලු බලය දුන්නා, සියලු ශක්තිය දුන්නා උන්වහන්සේ. උන්වහන්සේට මහිමේ වේවා. එතන තියෙනවා, ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ එක එක ලෝක මුලාදෑරින් ස්වර්ගික ස්ථානයේ තියෙන දුෂ්ටකමේ ආත්ම සේනාව, එක එක ඒ කණ්ඩායම් තියෙනවා මේ අන්ධකාර රාජ්‍ය තුල. ඒක අපි කතා කරන්න අද දවසේදී. නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත්, සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්ටත් පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ නැවත කියනව අරගන්න කියලා. ඉපැවින් නුඹලාගේ ඉඟටි. ඊට පස්සේ ඔන්න දැන් අපි ඒ යුද්ධ ආයුධ කුමක්ද කියලා කතා කරන්න යනවා. ඉඟටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන, සැබෑකම නැමැති ඉඟ පටිය දාගන්න කියනවා. අපි සොල්දාදුවෙක් ගැන සිතුවොත්, ඒ සොල්දාදුවා ඉස්සලම ඔහු යුද්ධයට යනවා නම් පළවෙනි දේ ඔහුගේ ඒ කලිසම ඇඳලා ඔහුගේ හොඳට බෙල්ට් එක තදින් දාගන්නවා. ඇයි බෙල්ට් එක තදින් දාගන්නේ? දුවන්න පුළුවන්ද බෙල්ට් එක හොඳට තද කරගත් ඉඟටි බැඳගත්තේ නැත්තම්? සටනක් කරන්න බෑ. ඒ බෙල්ට් එක තදට වැටෙන්න ඕනේ විට ඒ දිවීම, අපි දෙවියන් වහන්සේ අප ඉදිරියේ තබා තිබෙන දිවීම, පුර බැදීම, මේ සටන අපට ජය ගන්නට පුළුවන් ඒ සැබෑකම නැමැති ඉඟපටිය අපි දාගෙන සිටියොතින්. සැබෑකම කියන්නේ කවුද? ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ දැන් අපි තුල සිටිනවා. ඒ දේවගැතිතුමා කියනවා ඒ සැබෑකම නැමැති ඉඟපටිය දාගත්තම ඒක ආවරණය වෙනවා. නැවත ඒ අපගේ සියලු අවයව අපි නැවත ප්‍රතිජනනය කරන, උත්පාදනය කරන, ඒ දරුවෙක් ඇති කරන ඒ සියලු අවයව තියෙන්නේ මේ හරියේ. ඒක ආවරණය වෙනවා. ජේසුස් වහන්සේ අපි තුලට ආපුවම ඔහු කියනවා උන්වහන්සේගේ සත්‍යතාවයෙන් තමයි අපි ගැබ් අරගෙන තියෙන්නේ. එතකොට අපි නැවත උත්පාදනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේම සත්‍යයයි. අපි ඩුප්ලිකේට් ඇති කරන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ සත්‍යම අපි නැවත උත්පාදනය කරනවා. දෙවියන් වහන්සේගේම සත්‍ය, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සත්‍යතාවයම තමයි අපේ ජීවිතයෙන් පිටතට එන්නේ. අපි සත්‍යතාවේ ඉඟපටිය බැඳගත්තම කී දෙනෙක්ට සත්‍යතාවේ අවශ්‍යද? මොකද ජේසුස් වහන්සේ කියනවා සත්‍යතාවේ තුල තම අපට ජය ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි දකිනවා නේද, එක බොරු 10ක් කියනවා එකක් වහන්නනේ. කොච්චර ලේසිද එක ඇත්ත ප්‍රකාශ කරලා ප්‍රශ්න ඇති වෙන. නමුත් බොරුවක් ප්‍රකාශ කරමා බොහෝ ගාණක් ඒක ලොකු කතන්දර සිනාරියෝ එකක් බවට පත් වෙනවා ඒක වසහා ගන්නට. එනිසා අපි සත්‍යතාවයේ සෙනඟ, සත්‍යතාවයේ ඉඟපටි බැඳගෙන තිබෙන්නේ. ඔබේ ළඟ ඉන්න කෙනාට කියන්න, ඔබ සත්‍යතාවයේ ඉඟපටි බැඳගෙනද මේ උදෑසන සිටින්නේ කියලා අසන්නට.
එසේ නැත්තං ඔබ දැම් පැළඳගන්ට ඔබ පරක්කු නෑ. ආමෙන්. ඊළඟට තිබෙනවා ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැළඳගෙන. මෙන්න ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම. අපිට තිබුණාද ධර්මිෂ්ඨකමක්? ලෝකෙෙදි නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේ වෙතට අපි පැමුණාම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දෙනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. දෙවියන් වහන්සේ දැන් අප දෙස බලපුවම ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු ධර්මිෂ්ඨකම තමයි අපේ ජීවිතේ දකින්නේ. ඒක වස්ත්‍රයක්. ඒක අපි පැලඳ ගන්න ඕනේ. ඒ පැලඳ ගැනීම තුල කුමක්ද වෙන්නේ? ඒ දේවගැතිතුමා එතන හරි ලස්සන දෙයක් කියන. ඔහු කියනවා බොහෝ කිතුනුවන්ට සිහින් ඝනකම් නොවු සිහින් ආකාරයේ ඒ ලයවැස්මක් තිබෙනවලු හදවත හරිම ඝනකම්ලු. නමුත් අපිට අවශ්‍ය හොඳ ඝනකම් යකඩෙන් තනපු සියලු ගිනිහෙල්ලට විරුද්ධව සිටින්න පුළුවන් ඒ ධර්මිෂ්ඨකමේ ලයවැස්ම හොඳ ඝනකමටත් මෘදු සියුම් හදවතකුත් නේද? අපි උන්වහන්සේව පිළිගත්ත උන්වහන්සේ අපිට ගල් හිත පහ කරලා මොකද දෙන්නේ? මාංශමය සිතක්, සිනිඳු සුසිනිඳු හදවතක්, තග්ගාල සංවේදී හදවතක් දෙවියන් වහන්සේට. ඉතින් ඔබ පරීක්ෂා කරලා බලන්න, එසේ නැත්තම් ඔබ පැලඳ ගන්න. ඔබ හොඳ ඝනකම් ඒ ධර්මිෂ්ඨකමේ ලයවැස්මක් තිබෙදි මොකද වෙන්නේ? භයානක වචන, තද වචන, ඔබ කිසිවකට සුදුසු නෑ කියලා ඔබට ඇහෙද්දි ඔබ ගැන ඒ තද වැස්මට වැදිලා ඒක පණිනවා, ජම්ප් වෙනවානේ. ඒ ඊතලේ වදින්නේ, ඔබ ඇතුළට යන්නේ, කිඳා බහින්නේ. දෙවියන් වහන්සේ, ඒක තමයි දෙවියන් වහන්සේට ඔබ කෙරෙහි ඇති බලාපොරොත්තුව. එතන ඊළඟට තියෙනවා සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පය ලා සිටපල්ලා. කොයි මොහොතත් උන්වහන්සේ අපව තානාපති වරුන් බවට පත් කරලා තියෙනවා. කුමක් උදෙසාද? සමාදානයේ සුභාරංචිය ගෙනියන්ට. අපි උන්වහන්සේ එක්ක සමගි වෙලා සිටිය සෙනගද කලින් නෑ. අපි උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළපු සෙනගක්. දැන් උන්වහන්සේගේ පුත්‍රයා කරණ කොටගෙන අපිව උන්වහන්සේ වෙතට සමගි කරගෙන තිබෙනවා. දැන් සේවය කුමක්ද අපිට දී තිබෙන්නේ? සමගි කිරීමේ සේවය. ඒක තමයි සමාදානයේ සුභාරංචිය කියන්නේ. උන්වහන්සේ එක්ක, උන්වහන්සේ වඳුරන්නේ නැති මිනිස්සුෝ අපිට හම්බුනාම අපි උන්ට ප්‍රකාශ කරනවා තව දුරටත් උන්වහන්සේ ඔබේ කමනාප නැහැ. උන්වහන්සේ ගැලවීම දීලා ඉවරයි. පුත්‍රාව දීලා ඔබගේ පාපයට, ඔබගේ අයිතුකම් වලට සමාව දීලා ඉවරයි. එන්න උන්වහන්සේ වෙතට. ඔබේ ජීවිතේ උන්වහන්සේ වෙනස් කරනවා කියලා කොයි වෙලාවෙත් සූදානම් වෙලා ඉන්නේ ඒ පහන් වයලාගෙන. ඉතින් උදෑසන ඔබ නැගිට්ටම ඔබ දවසට මූණ දිව යුත්තේ උන්වහන්සේගේ සියලු යුද්ධායුධ සමගයි. ඒකම ඊළඟට තිබෙනවා ගැලවීම නැමැති ආරක්ෂා තොප්පිය දෙවියන් වහන්සේගේ පැළඳගෙන සිටිය යුතුයි. සමහර වෙලාවට නේද අපි ජීවිතයේ අභියෝග වලට එදිනදා මුහුණ දෙනකොට අපිට අමතක වෙනවා අපි ගැලවීම ලබලද කියලා නේ. අපි අර පරණ මිනිස්යාගේ විලාශයෙන්ම වැඩ කරනවා, ක්‍රියා කරනවා. ඒකම අපේ සිතුවිලි අපිට පාලනය කරගන්න බෑ. කවුරු හරි කෙනෙක් මේ ස්ථානයේ තිබුණාද දෙවියන් වහන්සේ තුල ඒ උන්වහන්සේට ප්‍රසන්න නැති එක සිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ ඔබගේ මනසට ගිය සතිය තුල? කවුරු හරි කෙනෙක් ඉන්නවද නිර්භීත ඔසවන්න? එහෙනම් රෙසිපි එක අපිට උගන්වන්නට නේද? කවුරුත් නැහැ. එහෙනම් අපිට උන්වහන්සේගේ ගැලවීම කියන ආරක්ෂා තොප්පිය අවශ්‍යයි. ඒක අපි පැලඳගෙන සිටින්න ඕනේ. එවිට ඔක්කොම එන සතුරා හරි, වචන වලින් හරි, ලෝකයෙන් හරි, දකින දේ තුලකින් හරි එන ඒ සිතුවිල්ල අපිව ඒ අපවිත්‍ර කරන්නට, උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරන්නට, ඒවා වලට ක්‍රියා කරන්නට එන්න විදිහක් නැහැ. මක් නිසාද? ඒ ගිනිහෙල්ල වැටෙනවා. ඒවා ඔබගේ මනසට යන්නේ නැහැ. ඊට පස්සේ ඒක ඔබගේ හදවතට බසින්නේ නැහැ. මක් නිසාද? ඔබ ඒ ගැලවීම නැමැති ආරක්ෂා තොප්පිය පැළඳගෙන සිටින්නේ. ඊට පස්සේ කියනවා නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට පුළුවන් ඇදහිල්ල නැමැති පලිහ. අපිට උන්වහන්සේ දී තිබෙනවා ඇදහිල්ල නැමැති පලියක්. ඇදහිල්ලේ
කතෘවරයාද සම්පූර්ණ කරන්නාද කවුද? ජේසුස් වහන්සේ. උන්වහන්සේ ඒ ජේසුස් වහන්සේ අපට දී තිබෙනවා ඇදහිල්ල. දෙවියන් වහන්සේ කෙරේ බලාපොරොත්තු. උන්වහන්සේ යහපත් දෙයක් කරයි. උන්වහන්සේ මේ පුරබැදීමේ මාව පිටතට ගන්නවා. මට ඒකට සියලු බලය දී තිබෙනවා කියලා ඔබට නිසැකකමක් මේ පොළොව තුල තිබෙනවා. අපේ කාලේ ඉක්මනට යනවා. පොඩි වෙලාවයි තව තිබෙන්නේ. ඉතින් මම ඔබ එක්ක ඉක්මනට බෙදා ගන්නම්. ඉතින් අවශ්‍යයි ඒ දෙවියන් වහන්සේගේ වචනය නැමැති කඩුව සෑම උදෑසනකම දෑතට ගැනීම. ඒකම තිබෙනවා ආත්මයන් වහන්සේගේ කඩුවද ගන්න සියලු යාක්ෂාවලින් ඉල්ලීම් වලින් සියලු කාලවලදී ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන යාක්ෂා කරපල්ලා. සියලු යාක්ෂා, යාක්ෂාව කියන්නේ බලවත් උන්වහන්සේ අපිට දීලා තියෙන ආයුධයක්. යාඥාවෙන් දෙවියන් වහන්සේගේ ක්‍රියාව සිද්ධ වෙනවා. අපි දන ගසද්දී ස්වර්ගය පිළිතුරු දෙනවා. අපි අපේ අපි ආදරය කරන අය, අපි ලෝකයා ගැන බොහෝ කාරණා අපි උන්වහන්සේට ඔප්පු කරනවා. සියලු කාරණාවලින්, සියලු යාඥාවලින්, ඉල්ලීම් වලින් අවදිව සිටින නිදියන සෙනගක් නොවේ, අවදිව සිටින සෙනගක් අපි. ජය ගන්න අවදිව සිටින සෙනගක්. ඒකම 2 කොරින්තිය 10:35 තිබෙනවා. අපි යන් ඒකට 2 කොරින්තිය 10:35. හයි 3-5 දක්වා. 10:3-5 දක්වා මේ පදේ පමණයි කොටසට අයිති. මක් නිසාද අපි මාංශේ හැසිරෙන නමුත් මාංශේ හැටියට යුද්ධ නොකරමු? මක් නිසාද අපේ යුද්ධායුධ මානසික නොවේ, ඒවා බලකොටු බිඳ හෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නය. එබැවින් අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැනගැන්මට විරුද්ධව උසස් වෙන්නා වූ සියලු උසස් දේවල් බිඳ හෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමු. මේක අපේ ක්‍රියාවයි එදිනෙදා. අපිට තියෙන පොරබැදීම මම පළමු කොට කිව්වා, මේක ආත්මික පොරබැදීමක්. අපිට තියෙන අන්ධකාර ඒ රාජ්‍ය සමග යුද්ධයක්. එබැවින් අපිට ඒක මානසික ලෙස කරන්න බෑ. එහෙනම් දෙවියන් වහන්සේගේ යුද්ධායුධ පැළඳගෙන ක්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමට විරුද්ධව තියෙන සියලු පාදා අපි අපේ සිතුවිලි උන්වහන්සේට වහල් කරලා දෙනවා. ඒවා ගෙනල්ලා උන්වහන්සේගේ පාදපාමුල අතාරිනවා. මක්නිසාද රෝම 12:1-2 1:2 පදවල තිබෙන එබැවින් අපව උන්වහන්සේ කැඳවලා තිබෙන නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේ තුල පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස නුඹලාගේ සිත් අලුත් කර ගැනීමෙන් අන්‍ය ආකාර ඇත්තෝ වෙයල්ලා. මේක උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත අප කෙරේ. අපි අන්‍ය ආකාර සිත පැලඳ ගැනීම, ක්‍රිස්තුස් වහන්සේගේ සිත පැලඳ ගැනීම, පරණ මනුෂ්‍යයා පහ කිරීම, අලුත් මනුෂ්‍යයා පැලඳ ගැනීම, උන්වහන්සේගේ අව්‍යායුධ දෑතට ගැනීම, ඒ තුල තමයි අපිට මේ සටනෙන් ජය ගන්න පුළුවන්. ඔබ ගෙදර ගියාපුවම් බලන්න, උන්වහන්සේ අපව මම මුලින් කිව්වා අපිව කැඳවලා තින්නේ ජය ගන්නට, මේ යුද්ධෙන් ජය ගන්නට. ඔබ බලන්න රෙවලේෂන් එකේ එලිදරව්ව පොතේ අවසානම පොතේ 2 පරිච්ඡේදය සහ 3 පරිච්ඡේදය සභා සතක් ගැන උන්වහන්සේ කතා කරනවා. ඒ සභා සතටම, හැම සභාවටම ඒ අවසාන කොටසේ උන්වහන්සේ කියනවා, ජය ගන්නාට නම් ජීවන වෘක්ෂයෙන් කන්ට දෙනවා, ජය ගන්නාට නම් කිසිවෙක් නොදන්න නාමයක් දෙනවා, ජය ගන්නාට නම් මගේ පියාණන් වහන්සේ සමග මං ඉඳගෙන ඉන්නා වගේ සිංහාසනයේ ඌට ඉඳ ගන්නට පුළුවන්කම දෙනවා, ජය ගන්නාට නම් සුදු ගලක් දෙනවා, ජය ගන්නාවක් මං කණුවක් කරනවා. ඒ කියන්නේ බොහෝ දේ උන්වහන්සේ ජය ගන්නාට දෙවනි මරණයෙන් කිසිලෙස අනතුරු වෙන්නේ නැහැ. ඇයි කිව්වේ ජය ගන්නාට නම්? ඒ කියන්නේ පරාජය වෙන කොටසක් ඉන්නවා. අපි වයිති ජය ගන්න කොටසට එබැවින් උන්වහන්සේගේ අවියායුධ නැතුව මේ ආත්මික යුද්ධය දිනන්න බෑ. ඔබ ගිය සතිය තුල හොඳට පරීක්ෂා කළ බණ්ඩ ඔබ පැලද ගත්තේ නැත්නම් ඔබ පරාජය වෙලා ඇති බොහෝ ස්ථානවල. ඔබට යමෙක් යම්කිසි වචනයක් වෙතේ ඔබගේ හදවත කැඩිලා තුවාල වෙලා ඒක තුල ඔබ දුක් වෙලා ඔබගේ අර දවස තුල කිසිම ජයක් නැතුව පරාජිත ලෙස දවස යන්න ඇති. එසේ වෙන්න බෑ.
අපි ජයග්‍රහණය වෙන කිතුනුවන්, අපි උන්වහන්සේගේ වචනේ ප්‍රකාර ක්‍රියා කෙලුවොතින් ඒ ක්‍රියාව තුළ අපි ඒ ආශිර්වාදය ලබනවා. වචනේ අසන්නෝ ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ, නමුත් වචනේ අසා පවත්වන්නෝ ඒ පවත් වීම තුළ තමා ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ. දෙවියන් වහන්සේට මහිමේ වේවා ඔබට කුඩා ලෙස මතක් කරලා දුන්නා ඔබ ඉගෙන ගත්ත කොටස. උන්වහන්සේට මහිමේ වේවා. කිව්වා හොඳයි අපි ජය ගන්නාට කියලා විහංග කිව්වා. ජය ගන්නාට කියදී අපිට තියෙනවා ප්‍රේමාන්තේනි යුද්ධයක් තියෙනවා කියලා අපිට පැහැදිලිවම තේරෙනවා. මෙතනින් සමහරට ඔබ එළියට බහිනකොට, මෙතන අපි සමහරවිට තව කෙනෙක් එක්ක කතා කරනකොට අපිට සමහර විට වචන පැටලීමක්, සමහරට මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් වෙන්න තියෙනවා. මේ වෙලාවේ ඔබේ ආයුධ ඔබ පැලඳගෙන ඉන්නේ. හැම තප්පරයක් හැම මොහොතක් අපිට ගමනක් තියෙනවා, යුද්ධයක් තියෙනවා. උන්වහන්සේ එකයි අර අපේ සහෝදරයා මේක හරි අලංකාර ආඩම් මාලාවක් මොදන ඔබ කොච්චර මේකට ආදරය කරනවද කියලා. මේක මොකද්ද නම යේසුස් කළ දේ කිරීම. යේසුස් වහන්සේ කළ දේ කිරීම නම් අපේ මොනවද කරන්න ඕනේ? අපි ඒ විදිහට අපි සූදානම් වෙන්න ඕනේ. අපි දැක්ක යාඥාවෙන් පිළියර වෙන හැටි, අපි කොහොමද උන්වහන්සේගේ අවි ආයුධ පැලඳගෙන කොහොමද ගමන යන්නේ කියලා. හොඳයි මේක වටිනාකම මතක් කරේ මට ඔබත් එක්ක බෙදා ගන්න තියෙන ප්‍රේමන්තේනි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ආධිපත්‍ය පිහිටීම කියන වචනේ ගැන දැන් අපි මේ යුද්ධේ යුද ආයුධ අපි පැලඳගෙන ඉන්නේ. අපිට එතකොට තියෙනවා, අපිට ආධිපත්‍යක් තියෙනවා අපිට උන්වහන්සේ දීලා. මොකද අපි ජීවත් වෙන්නේ ලෝකේ ආකාරයට නෙමෙයි, උන්වහන්සේ අපිට දැන් උන්වහන්සේගේ දරුකම තුළ අපිට දීලා තියෙනවා ආධිපත්‍යයක්. right? මොකද ඒ ආධිපත්‍ය තුළ අපිට තියෙන්නේ, මම වචන කීපයක් ඔබ සමග කියගන්න. සුදු ලෝක 10:19 කියන බලව ශල්පයන්ද ගෝනුස්සන්ද පාගන්ට සතුරාගේ මුළු ශක්තිය මැඩපවට්ටුවන්ටත් මා විසින් ඔබ සැමට බලය දී තිබේ. කොයි දෙයකින්වත් ඔබ සැමට අන්තරාවක් නොවන්නේ. අපි උන්වහන්සේව පැලඳගෙන තියෙන්නේ, අපි උන්වහන්සේගේ අවි ආයුධ අපි පැලඳගෙන තියෙන්නේ නම් අපිට පුළුවන් ඒ අන්ධකාරයේ තියෙන ඒ දෙයට විරුද්ධව අපිට සටන් කරන්න පුළුවන්. අපිට ඒක විනාශ කරන්න නෙමෙයි, අපිට පුළුවන් ඒක ඒ ආධිපත්‍යයට විරුද්ධව අපිට සටන් කරන්න. මොකද මේ වෙද්දි දෙවිය යේසුස් වහන්සේගේ කුරුස පූජාව කරනකොටගෙන සාතන්ගේ බලය මොනවද කරලා තියෙන්නේ? බලේ මැඩ පවත්ලා තියෙන්නේ. සාතන් අපි සාතන් යේසුස් වහන්සේ විනාශ කරේ නැහැ තව. නමුත් බලය මැඩ පවත්ලා තියෙන්නේ. ඒක අපේ කකුල යට තියෙන්නේ. අපිට ආධිපත්‍ය දීලා තියෙනවා ඒ මැඩ පවත්වන්න. අපිට විනාශ කරන්න බලය දීලා නැහැ. අපිට විනාශ කරන්න බැහැ. ඒක විනාශ වෙන්න යන්නේ අපි එලිදරා පොතේ දකිනවා සාතන් විනාශ කළ බඳිනා විනාශ කරන්න යනවා. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක්. අපිට කරන්න බෑ. නමුත් යේසුස් වහන්සේ කුරුස පූජාවෙන් ආධිපත්‍ය සම්පූර්ණම නැති කරලා තියෙන්නේ ඇවිලා ඒක පාලනය කරලා තියෙන්නේ. ඉතින් ඒකයි කියන්නේ බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ට සතුරන්ගේ මුළු ශක්තියම දෙපවන්ටන මා විසින් ඔබ සැමට බලය දීලා තිබේ. ඒ කියන්නේ ඔබ සැමට කියද්දි කවුද මෙතන ඉන්න සේවය කරන අයද? එහෙම නැත්නම් පාස්ටර්ස්ලද? කවුද? නැහැ. අපි හැම කෙනෙකුටම උන්වහන්සේ බලය දීලා තියෙන ප්‍රේමාන්තිනි. මගේ උදෑසන මගේ උනන්දු ඔබ කෙරෙහි. ඒ බලය අපි හැම කෙනෙකුටම දීලා තියෙන්නේ. අපි කොච්චර උන්වහන්සේව අදාගෙන අපි උන්වහන්සේ තුලට ඇවිල්ලා ඉන්නවද? අපි කොච්චර උන්වහන්සේගේ ඒව පැලඳගෙන ඉන්නවද? අපි හැම කෙනෙකුටම උන්වහන්සේ බලය දීලා තියෙනවා. මේ කුඩා දරුවන්ගේ පවා උන්වහන්සේ බලය දීලා තියෙනවා. අපිට ඒක අපිට ගමනක් තියෙනවා, අපිට යුද්ධයක් තියෙනවා. අපිට අපි ඒකත් එක්ක ඇදහිල්ලෙන් අපි ඇවිදින්න පටන් ගන්න ඕනේ. ඒක උන්වහන්සේ කියන හැම කෙනෙකුටම දීලා තියෙනවා කියලා උන්වහන්සේ මෙතන කියලා නැහැ. උන්වහන්සේව ඒක කොටසකට දීලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් සේවය කරන අයට කියලාද? එහෙම නැත්නම් එහෙම උන්වහන්සේ කියන්නේ හැම කෙනෙකුටම උන්වහන්සේ දීලා තියෙන්නේ කියලා හක්කලා. ඒකම අපි දකිනවා යොහන් 16 13 එසේ විනවතු උන්වහන්සේ එනම් සැබෑකම ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලව ගෙනියනේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්නවා, ඔබත් එක්ක ඉන්නවා, ඔබ සමග ඉන්නවා, ඔබ සමග ඉන්නවා උන්වහන්සේ, ඔබත් එක්ක ඉන්නවා, ඔබ තුල ඉන්නවා. උන්වහන්සේගේ බලය අපි මතට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේගේ සේවය කරද්දී උන්වහන්සේගේ අපි බලයෙන් පිරෙලා උන්වහන්සේගේ සේවය කරන අපි හැම කෙනෙක්ම
උන්වහන්සේ අප තුළ ඉදදි මොනද උන්හන්ස කර න උන්හන්සේ අපට අප සත්‍යය කරා ප්‍රේමාන්තයනි මඟ පෙන්න්නනවා. උන්වහන්සේ අපව ඒකයි ජේසහන්ස කිව්වේ උන්වහන්සේ මම පියාණන් වහන්සේ ළඟට යන්න ඕනෑ. මම ගිහෙල්ලා ඊට පස්සේ මම ඒ සත්‍යතාව ආත්මයන් වහන්සේ නුඹලට එවනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේව. උන්වහන්සේ වෛරවස මොකද උන්වහන්ස කිව්වේ. උන්වහන්සේ ලෝකාන්තේ මේ දක්වා නුඹලාට උගන්නවින් නුඹලව ත මඟ පෙන්න නුඹලව ගෙනියනවා කියලා කිව්වා. ඒක තම මේ වචන කියන්නේ යොහන් 16:13 එසේ වෙනවා උන්වහන්සේ එනවා සැබෑකම ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා ඔබ සැමට මඟ පෙන්නනසේක. මේවා තමා මේ දේව රාජ්‍යයේ ආධිපත්‍ය පිහිටවීමට උන්වහන්සේ අපට ජේසුස් වහන්සේගේ මුඛයෙන් අපිට කියපු දේවල්. ඒකම අපිට පුළුවන් ඒකට සමහර යතුරු තියෙනවා ආධිපත්‍ය අපිට පිහිටව ගන්න අපිට පාවිච්චි කරන්න උන්වහන්සේ යතුරු දීලා තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්න යතුරු මොනවද? අපි පොඩ්ඩක් බලමු. උන්වහන්සේ අපිට දීලා තියෙනවා යේසුස් කියන නාමය තුළ ඒ බලවත් යතුර. අපිට පුළුවන් ආධිපත්‍ය අරගෙන අපිට අණ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දේ වෙන්න මේ දේට අපි අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයේ බලවත් යතුර. ස්වර්ගයේද පොළවද පොළොවේ යටද දනන නමන එකම නාමය යේසුස් කියන නාමය. ඒ නාමය බලවත්. ආමෙන්. අපි ගීතිකාවෙත් කිව්වා උන්වහන්සේට මරණයට පාතාලයට උන්වහන්සේව අල්ලගන්න බැරි වුණා. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට කුළුඳුලා. ආමෙන්. ඒ යේසුස් කියන නාමය තුල ඔබට පුළුවන් ඔබේගේ සහෝදරයෙකුට යාළුවෙකුට ගෙදර ඔබට යාඥා කරන්න පුළුවන් රෝගයකට එහෙම නැත්නම් ප්‍රශ්නයක් වේදනාවෙන් ඉන්නවද ඇදහිල්ලෙන් ඔබට යේසුස් කියන නාමයෙන් යාඥා කරපුවා මෙතන ඒ ඇදහිල්ල කරන කොටගෙන බලවත් ක්‍රියාව වෙනවා. මොකද මේ නාමය බලවත් නිසා. ආමෙන්. ඒකම අපිට තව පුළුවන් උන්වහන්සේගේ ලේ යේසුස් වහන්සේගේ ලේ අපි නිතරම යේසුස් වහන්සේගේ ලේ අපි මතක් කරන අපි මෙනෙහි කරනවා ලේ අපි ඇදහිල්ලෙන් අපිට පුළුවන් උන්වහන්සේගේ ලේ ඇදහිල්ලෙන් අපිට පුළුවන් අපේ නිවස්වලට අපේ දරුවන් මතට අපි වැඩ කරන තැන්වලට ඕන තැනකට අපිට ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ලේ අපිට ආලේප කරන්න පුළුවන් අපිට පුළුවන්. මොකද උන්වහන්සේගේ ලේ තමා ඒ ස්වර්ගික ලේ මේ පොළොවට ඇවිල්ලා මුළු මනුස්ස සංහතිය වෙනුවෙන් මැරිලහක් කළා උන්වහන්සේ. ඒ මරණයෙන් සදාකාලික ජීවනය දීපු ඒ උන්වහන්සේගේ ස්වර්ගික ලේ අදටත් ජීවමානයි. ආමෙන්. ඒ ලේවල බලය තියෙනවා. එකම නිරාහාරය, එකම දෙවියන් වහන්සේගේ වචනය, ප්‍රශංසාව සහ නමස්කාරය කියන මේ කරුණු අපිට යතුරු වෙනවා ප්‍රේමාන්තෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආධිපත්‍ය ප්‍රකාශ කරන්නට. ආමෙන්. ඒ දෙවියන් වහන්සේගේ වචනය බලවත්, උන්වහන්සේගේ වචනය සත්‍යතාවයේ වචනය, උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ වචනය විල ආලෝකය. නිරහාරය ඉඳින්දි අපිට පුළුවන් යේසුස් වහන්සේ කොඹලාට අර එක කණ්ඩායමක් අර යක්ෂයන් එලවන්න බැරිලා ඒ ගෝලිය හැරලියදි මොකද්ද යේසුස් වහන්සේ දීපු උත්තරේ? උඹලාට කරන්න බෑ, උඹලාට ඕන නිරහාරය ඉඳලා යාඥා කරන්න කියලා. නිරහාරය අවශ්‍ය වෙනවා ඒ වගේ දේවල් කරන්න. ඒ බලවත් වූ එක යතුරක් උන්වහන්සේගේ රාජ්‍යයේ වැඩ කරන්නයි. ඒකම අපි උන්වහන්සේට ප්‍රශංසා කරද්දී, උන්වහන්සේට නමස්කාර කරද්දී ඒ බලවත් වූ ස්ථානවල එදා පේත්‍රස් එදා ඒ දෙවියන් වහන්සේගේ දරුව යාඥා කරද්දී ඒ මොනවද ඒවට කියන්නේ මේ හිරගෙවල් වල දන්වැල් කැඩුනා. හිරගෙවල් වල දන්වැල් ඒගොල්ලන්ගේ අතින් කැඩිලා ගියා. ඒ හිරගෙවල් වල ඒ දොරවල් ඇරුණා. ඒ කියන්නේ නමස්කාරයේ ප්‍රශංසා වෙද්දී ඒ අන්ධකාරයේ බල කැඩෙනවා ප්‍රේමාන්තෙනි. හැමේ ඒ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආධිපත්‍ය පිහිටවන්න අපිට මේවා අපේ ජීවිතයට අවශ්‍යයි. අපිට තියෙන අපිට දැනටම තියෙන අපි ඔක්කොම ළඟ අපිට තියෙන්නේ මොකද්ද? පාවිච්චි කරන්න. හරි සිස්ටර්ලීට, අපිට තියෙන මොකද්ද? පාවිච්චි කරන්න. අපිට ඒවා පාවිච්චි කරන්න නැතුව අපිට ගෙද ළඟ තියාගන්න නෙමෙයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ වන්නේ. මොකෙන්ද? කෑමෙන් බීමෙන් නෙමෙයි දෙවියන් වහන්සේගේ ප්‍රාචි බලයෙන්ද ගින්නෙන්ද සුද්ධාපයන් වහන්සේගේද පිරිලා උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ වෙන්න ඕනේ. ආමෙන්. උන්වහන්සේ අපව කැතවලා තියෙන ජීවත් වෙන ගින්නක් විදියට, ජීවත් වෙන බලයක් විදියට, අනිත් මනුස්සයන්ට බලපෑමක් ඔබ හරහා ගෙනෙන්න. මොනවට බලපෑමක් ගේන්නද? යේසුස් වහන්සේ වේ වෙතට මනුස්සයව සදාකාල ජීවණයට යේසුස් වහන්සේ වෙතට මඟ පෙන්වන පිණිස. අපි අන්තිමට බලන දෙවියන් වහන්සේගේ හඬ ඇසීම. මේ දෙවියන් වහන්සේගේ හඬ ඇසීම ප්‍රේමාන්තින අපි ඔක්කොන්ටම පුළුවන්. සමහරලාට අපි ක්‍රිස්තියානි අය අවුරුදු 25ක් 35ක් ගිහිලත් ඇහුවත් ඔබ දෙවියන් වහන්සේගේ හඬ අහලා තියෙනවද කිව්වත්
නෑ අහල නෑ. දෙවියන් වහන්සේට යාඥා කරන ඕ මම යාඥා කරනවා. අපි හැම දෑම යාඥා කරනවා. නමුත් දෙවියන් වහන්සේ ආසයි ඔබත් එක්ක කතා කරන්න. උන්වහන්සේට ඕන ඔබත් එක්ක සම්බන්ධ වෙන්න. උන්වහන්සේට ඕන උන්වහන්සේගේ හදවත ඔබත් එක්ක බෙදා ගන්න. මේක ඇවිල්ලා දුරින් ඉන්න දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වාසය කරනවා. ඉතින් උන්වහන්සේගේ හඬ ඇවිීම මිනිස්සයාට වැදගත්. මම එතනින් වචන දැන් දෙකකින් ටක් ගාලා ඔයාලට බලන් යනවා. අපිට කොච්චර දෙවියන් වහන්සේගේ හඬ ඇසීම අපේ ජීවිතවලට අවශ්‍යද කියලා. අපි වැටෙන්නේ නැතුව උන්වහන්සේ අපව කැඳවපු දෙයට අපිව ගෙනියන්න උන්වහන්සේගේ හඬ ඇසීම පුද්ගලිකවද පවුලක් හැටියටද භාර්යාවක් ස්වාම පුරුෂයෙක් හැටියටද දරුවෙක් හැටියටද අවශ්‍යයි. මේ කාලේ තවත් අවශ්‍යයි. උන්වහන්සේගේ හඬ ඇහුවේ නැත්නම් අපේ කකුල කොයි වෙලාවෙ අපේ ලෙස්සයිද දන්නේ ප්‍රේමාන්තිනි. උන්වහන්සේගේ හඬ අහලා උන්වහන්සේ කියන දේ කරන්න අපි ලෑස්ති වෙන්න ඕන. ආමෙන්. උන්වහන්සේගේ හඬ එච්චරම සාමුවෙල් කියන දෙවියන් වහන්සේගේ ඒ අනාගත වක්‍රෝ පොඩි කාලේ ඒ ඔහුගේ පූජකයාගේ ඉලි පූජකයාගේ ඒ ගිවිසුම් පෙට්ටිය ළඟ ඔහු නිදාගත්තේ. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ හිටියට ඔහු දෙවියන් වහන්සේ ගාන අහලා පුරුදු වෙලා තිබුණේ නැහැ. සමහරවිට ඔබ අවුරුදු ගාණක් උන්වහන්සේ තුළ ක්‍රිස්තියානි ගමනේ ඇවිල්ලා ඇති. ඔබ දිග්ගටම යාඥා කරනවා ඇති. ඔබේ ජීවිතයේ යාඥාවෙන් පෙරලා ඇති. නමුත් කවද්ද උන්වහන්සේ ඔබට කතා කරේ? කවද්ද උන්වහන්සේගේ හඬ ඔබ පුද්ගලික වැව්වේ? ඒක අපිට හරි වැදගත්. කවද්ද පුද්ගලිකව ඇහුවේ උන්වහන්සේගේ හඬ? එලි පූජකයා ළඟ ඉද්දී ඒ සාමුවෙල්ට දෙවියන් වහන්සේ තුන් පාරක් කතා කරනවා. සාමුවෙල් ගිහිල්ලා හක්කල එලි පූජකයාගේ කාමරයට ගිහිල්ලා අහනවා, මට කතා කරාද කියලා. තුන් පාරක් කියනවා, නෑ මම උඹට කතා කරේ නෑ, මං උඹට කතා කරේ නෑ කියලා. නැවතත් ඔහු නින්දට යනවා තුන් පාරක්. අන්තිමේදී හතරවෙනි පාර කතා කරද්දී ඔබට ඒක බලන්න පුළුවන්. එක සාමුවෙල් පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 9 ඉඳලා 11 වෙනකන් අන්තිමේ සැරේ කතා කරපම එලි පූජකයාට තේරෙනවා මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ කියලා. ඊට පස්සේ කියනවා සාමුවෙල්ට, කියනවා ඊළඟට දෙවියන් වහන්සේ කතා කරා මෙන්න මම අහගෙන ඉන්නවා කියලා. උන්වහන්සේගේ අභිමුඛයේ හිටිය අවුරුදු ගාණක් උන්වහන්සේගේ මම ජලපෞතිස් මරන් උන්වහන්සේත් එක්ක හොඳ සම්බන්ධ උන්වහන්සේත් එක්ක යාඥා කරන නමුත් උන්වහන්සේත් එක්ක හරියට ඒ සාමුවෙල් පාදප උන්වහන්සේගේ අභිමුඛ නිවිසුම් පෙට්ටිය හිටිය ළඟ හිටියා උනාට ඔහු පුරුදු වෙලා තිබුණේ හඳ අහන්ද. ඒ වගේ ඊළඟට අහන්ද කියද්දී ඔහු දෙවියන් වහන්සේ කතා කරන්නේ මෙන්න මම ඉන්නවා. I'm sorry, we want to take another 10 minutes. Sorry today. We are three are preaching, so very sorry about it. It was ohu kiyenawa ohu mama ohu mama ohu mama metana innawa kiyenawa. It was deviyan wahanse ohuta katha karana premaanteeni pita kochchera awashyada e handa asima harima awashyai ohu puruduna handa ahanna ඔබ පටන් ගන්න උන්වහන්සේගේ හඬ අහන්න. ඔබේ ආඥා ජීවිතයේ ඔබ නමස්කාර කරලා අපි බ්‍රද බෙදාගත් විදිහට ප්‍රශංසාව නමස්කාරයෙන් ඇතුල් වෙලා ඔබට සුද්ධාත්මනාස කියනන පාපයක් ගැන උන්වහන්සේට කියලා දෙන්න ඕන කියලා ඒකත් කියලා දීලා සමා විල්ලගෙන උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කර උන්වහන්සේ ඉදිරියේ රැඳෙඳින්න විනාඩි 5ක් 10ක් ගත කරන උන්වහන්සේගේ අභිමුඛත්වයේ නිශ්ශබ්ද ඒක අපිට අවශ්‍යයි. නිශ්ශබ්ද වේදී උන්වහන්සේ ඔබට කතා කරයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට හඳකින් කතා කරයි. ඔබට දෙවියන් වහන්සේගේ වචනයක් මතක් කරයි. දෙවියන් වහන්සේට ඉඩාරින්න කතා කරන්න. රයිට්. ඒක එක්කම අපි දන්නවා තව අන්තිම වචනය මාගේ ඒක තමයි උන්වහන්සේගේ. අපි සමහර විට හිතනවා උන්වහන්සේ අපිට ලොකු සද්දයකින් කතා කරයි. එහෙම නැත්නම් අපිට උන්වහන්සේ අපිට කතා කරයි බලවත් කොහොමද කියන්නේ බලවත් ආකාරයකින් විදියකින් හීනකින් කතා කරයි කියලා. එහෙම නෙමෙයි ඔබ ලියා ගන්න එක රාජාවලියේ 19 රයිට්. එක රාජාවලියේ 19 එළිය ඇවිල්ලා හක් වෙලා එක එළිය ඇවිල්ලා කල එක ස්ථානයක යෙසබෙල්ට බයි හැංගිලා ඉන්නවා. යෙසබෙල්ට බයි හැංගිලා ඉදදී දෙවියන් වහන්සේ එලියට කතා කරද්දී ඒ දෙවියන් වහන්සේ වෙලාවක කියනවා එලියට ඒ ගුහාවෙන් එලියට එන්න කියලා.
එළිය ඇවිල්ලා ගුහාවෙන් එළියට ඇවිල්ල කන්ද උඩේ දිද්දී එතන මෙන්න මෙහෙම කියනවා. එවිට ස්වාමීන් වහන්සේ 11 කිනා පිටට ඇවිත් කන්ද උඩ ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටින්න කීසේක එවිට ස්වාමීන් වහන්සේ ඒ ළඟින් ගියසේක ස්වාමීන් වහන්සේ පෙරටුව මහත් වූ බලවත් වූ සුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය. එහෙ ස්වාමීන් වහන්සේ ඒ පර්වත බිඳගෙන යන අතර හිටියේ නැහැ. එහෙ ස්වාමීන් වහන්සේ හුළඟෙහි නොවුසේක හුළඟක් ආව, හුළඟේ හිටියේ නැහැ, පොළොව කම්පාවක් ආවා, එතන ස්වාමීන් වහන්සේ සිටියේ නැහැ. ප්‍රේමාන්තිනි, මොකද උන්වහන්සේ හිටියයි කියන්නේ, කොතැනද හිටියා කියන්නේ? පොළොව කම්පාවකට පසු ගින්නක් විය, ගින්නෙත් උන්වහන්සේ සිටියේ නැහැ. එහෙත් ස්වාමීන් වහන්සේ ගින්නෙහි නොවුසේක ගින්නට පසුව නිශ්චලතාවයක හඬක් විය. එලියා ඒ අස තමන්ගේ මුහුණ සළුවෙන් වසාගෙන දෙවියන් වහන්සේට කන් දෙන නිශ්චලතාවය. ප්‍රේමාන්තේනි, උන්වහන්සේ ඉදිරියේ නිශ්චලතාවය අපිට ඉම්පෝර්ටන්. ඔබ අද තීරණයක් ගන්න උන්වහන්සේගේ හමුවේ තනි වෙද්දී උන්වහන්සේගේ හඬ හඬ නිශ්චල කාලයක් උන්වහන්සේට දෙන්න. ඔබ බලවත් උන්වහන්සේගේ හඬ හඬ යනවා. අපේ ඒ නමස්කාරයේ ප්‍රශංසාවෙන් පස්සේ උන්වහන්සේට ඉඩාරින්න ඒ උන්වහන්සේ නිශ්චලතාවය ඔබට කතා කරන දෙවියන් වහන්සේ. ආමෙන්. මං හිතන අපිට වෙලා නැහැ ඔක්කොම අපිට බෙදා ගන්න. අද දවසේ මං හිතා අපි 3 දෙනාට බැරි වුණා. කෙසේ වෙතත් මේ ජේසුස් වහන්සේ වගේ වෙන්න, ජේසුස් වහන්සේ කරපු දේවල් කරන්න ඉගෙනගත්තු පාඩම් මාලාවේ ඒ මුල් කොටසේ අවසානයේ තමයි අපි කතා කරේ. මං ඔබ උනන්දු කරනවා මේක ඔබේ ජීවිතයට දාගන්න, ඒ තුල ඇවිදින්න, ඒ තුල පවතින්න. දාගන්න, ඇවිදින්න, පවතින්න. මම ඔබට උනන්දු කිරීම මේකයි මේ උදෑසන. ආමෙන්. අපි ඔක්කොම එතකොට කවුද? දෙවියන් වහන්සේගේ දාසයෝ. ආමෙන්. දෙවියන් වහන්සේගේ දාසයෝ ඔක්කොම. ඔබ කරන කොටගෙන තව චර්ච් හදයි, තව ප්‍රයාමි ගෘහස්ස රැස්වීම හදයි, ඔබ කරන කොට බලවත් දේ කරයි. ඔබ හැම කෙනෙක්ම කඳවල තියෙන, අපි හැම කෙනෙක්ම මේ දෙයට කඳවල තියෙන. ආමෙන්. අපි ඔක්කොන්ට ඕනේ උන්වහන්සේ වගේ වෙලා උන්වහන්සේට සේවය කරන්න. ආමෙන්.